එතකොට මේ අයියේ දුවලම දෙන්නෙක් නේ දුවලම දෙන්නෙක් පළවෙනි එක්කෙනා ගියා දුක හිතෙන්නේ නැති දෙවෙනියා ඉන්න නිසා පොඩි සැනසුමක් තියෙන්නේ නැති ඊයේ පෙරදා දෙවෙනියත් ගියා නේ කොහොමද දැනෙන්නේ අක්කේ ගෙදර ගෙදරම පාළුයි ගෙදරම පාළුයි ආයෙත් ඉගිලලා එන්න කියලා කියන්ද ඔය දෙන්නට ආදරෙන් ආරාධනා කරනවා එන්න ඉස්සරහට මයික් දෙක අරගෙන දුවලා දෙන්න වෙනුවෙන් ගෙදරින් තන් බලාගෙන ඇති දුවලා දෙන්න ආදරණීය මහත්තයෝ දෙන්නත් එක්ක අපි ඒ යුවල දෙකට ඇහෙන්න ගයමු ගිය විශේෂයෙන් ඊයේ පෙර දදීක ගිය පුංචි දෝණිම මතක් කරලා ගෙනල්ලා දුන්නා ඔයාට තේරෙන්න ඕනි වා ඔයා හිතුවේ නෑ ඔයාට මං ඒක ලස්සන්ට කිව්වා මේ සින්දුව කියන්න බෑ කිව්වා මල්ලි මට ඒකට යන්න බෑ ඒ සින්දුව මට ටිකක් අමාරුයි කිව්වා මං කොහොම නෑ අපි කොහොම හරි කියමු කෙල්ලෝ දෙන්න වෙනුවෙන් කියලා මේකට තමයි එහෙම කියුවේ දැන් ගෙදර ඉන්න ලොකු දුව කවින්දේ ඉතින් දන්නේ නෑ මෙයා විතරද දන්නේ එහෙම කූඩියෙන් ගියේ කියලා එයා ගිය දවසෙත් එයා දන්නවා එයා දන්නවා නෑ අතර එයා ගිය දවසෙත් එයාගේ දවසේ තමයි මට ඇත්තටම මෙයාගේ දවසට වැඩි ඇඬුනේ මොකද මේ ලොකුම දුවනේ ඉතින් අපිට ඉස්සෙල්ලාම හම්බුණ වස්තුව එයානේ ඊට පස්සේ මේ හැබැයි ටික දවසක් කරනකොට මෙයා හින්දා ඒ පාළුව
Thank you. හරි එහෙනම් කොහොමද ඉන්ද අපි ඊට ඉස්සෙල්ලා අමන්ද කියන්නකෝ කොහොමද ඉතින් ඔයාට දැනෙන්නේ ඔයි මායි ලස්සන්ට මේක අවසානිය දක්වාම රහසක් විදිහට තියාගත්තා මොනවද ඔයාට දැනෙන්නේ මේ ළඟට ආවම තාත්තා නම් ඡායාවෙන් අඳුනගත්ත අම්මා හිටියේ අර ගීතේ වචන පෙළියේ ඔයාට තාත්තා මයික් එක දුන්නා ඔයා සින්දුව කියද්දි අම්මා බලනවා සුසිලක් ඇවිල්ලා සින්දුව කියනවාද වගේ තමයි අම්මට මං කියලාවේ හරියටම සින්දුව කියන්න කියලා ඒ නිසාම වචන බලාගෙන ඒකයි කිව්වේ හොඳයි ඉතින් මේ බොහොම ස්තුතියි ළඟනයි මේ වගේ අවස්ථාවක් උදා කරලා දුන්නට මමත් හිතුවේ නෑ මෙහෙම ආරාධනාවක් එයි කියලා ඉතින් සතුටුයි ඒ සතුට අපි දෙගුණ තෙගුණ කරමු ආදරණීය අම්මයි තාත්තා ඉන්නේ ඒ වගේ මෑත කාලීනව අම්මගෙන් තාත්තගෙන් ඈතට ගිහිල්ලා ආයේ ගිලලා එන්නේ කොයි වෙලාවද කියලා බලාගෙන ඇඟිලි ගනිමින් ඉන්න ආදරණීය දියණිවරු ඇති ඒ සේලු අය වෙනුවෙන් නියෝජනය කරමින් දෙන්න වෙනුවෙන් අපි දෙන්න කතා කරගත්ත ගීත දෙකේ කාණ්ඩ දෙක වාදක මණ්ඩලයත් එක්ක එකතු වෙලා ගායමු වැඩේ කියන්නේ ප්‍රැක්ටිස් කරන්න බැරි වුණා වාදක මණ්ඩලයත් එක්ක ඔබට එකතු වෙලා टेलीफोन ने किन तमाय करना दिया करेगते आपे दें गायमु गीते दें नटम आने आने वागे आडू पाडू नहीं थे वाह सिंधु के अंडे पुडुआंगो आने Oh, oh, oh.
මම බින් දැක්කේ පොඩ්ඩක් කියලා ඉන්න මම ඒකයි වාදක මණ්ඩලේ ළඟට ගිහිල්ලා කිව්වේ අපි ආයෙත් ගමු ශිල්ප සතරදී කියලා මම දැනගත්තා දෙවෙනි වර කොහොම හරි ඔබ හිත ශක්තිමත් කරගෙන ගායනා කරයි කියලා තාත්තා ගැන දැනෙන දේ කිය දැන් කියන්නේ මම දැන් කියන්නේ මං හිතාගෙන ආවා දඩන්න නැහැ කියලා දැක්කම කොහොමද ඉන්නේ නේ මේ කඳුල හලමු අපි. අපි රටටම ඇහෙන්න දෙයක් කියන්න ඕනි. මේ වගේ තැනකදී නෑ. මම කියලාම ඔයාට දෙන්නම්. ඒ කියන්නේ අමන්දා මේ වගේ තැනකදී කඳුලක් හැලෙනවා කියලා කියන්නේ ඒ ආදරණීය හදවත්. එතකොට ඒ ඔබේ හෙලන කඳුල ඔබට පමණක් නෙවෙයි. බලාගෙන ඉන්න අම්මලා තාත්තලාට අසීමිතව ආදරය කරන සියලු දෙනා මේ කඳුලක් එක්ක ඉන්නවා. ඒ කඳුල දෙමාපියන්ට උපහාරයක්. එනිසායේ කඳුල ගැන අපි එහෙම විශේෂයෙන්ම යමක් කියන්නට මම මේක අවස්ථාව කරගන්නවා. සමහරලාට ඒ කඳුළු හලන්න කියලා අහන්න කෙනෙක්ට පුළුවන්. හැබැයි ආදරණීය හදවතක් කවදාවත් එහෙම අහන්නේ නැහැ. මේ කඳුළු හලමු. තමන්න ඇති දෙඩි කරපු අම්මා තාත්තා වෙනුවෙන් මතක් කරලා ඒ කඳුළු හලමු. ඒ හින්දා කිසි ගැටලුවක් නැහැ. ඒක තමයි ආදරය කියලා කියන්නේ. තාත්තයි අම්මයි ඔයාට කිව්වේ ඉගිලිලා ගොසින් තනපු කූඩුවක් තරන් නැවත එන්න ඉගිලිලා දුවේ කියලා. හරි එහෙනම් අපි ඒ කූඩුවට ආරාධනා කරමු කො මහත්තයා එවන්න පොඩ්ඩක් මහත්තයාවත් ළඟට මං මේගොල්ලෝ ළඟට ලං වෙන්නේ නැහැ හරි එහෙනම් මේ ඔන්න ඉගිලලා ගොසින් තනපු කූඩුවත් අරන් ඇවිල්ලා තියෙන්නේ හරි උතන බලාගෙන හරි එහෙනම් මෙහාට ගයමු අපි ගීතයකින් කොටස සාරංග අමන්දගේ මයික් එක පොඩ්ඩක් ඉල්ලගන්න සාරංග කොහමද සාරංග කෑම කටේ තියන්න බැරිද ඉස්සරවා මීට වඩා මහතයි නේද අති විශිෂ්ටයි කන්න පුළුවන් සාරංග ඇත්තටම නැත්තම් ඒක හරියට කිව්වොත් ගෙදර ගිහිල්ලා කන්න වේද ඔයාලට නෑ මුලින්ම මම කිව්වා දෙවෙනි කෑම වේලේ ඉඳලා කියන්නම් පළවෙනි කෑම වේල වැරදිලා හැදුනක් දන්නේ නැහැ. හැබැයි දෙවෙනි ගෑම වේලත් හොඳයි. ඒ කියන්නේ හොඳයි ගෑම. අම්මා උයන් උගන්වලා තියෙනවද දුවට? ඔව්. අම්මා උගන්වලා තිනවා. YouTube එකෙන් උත් බලලා උයනවා. වේල් දෙකක් විතර කෑවට පස්සේ සමහරවිට මම කියනවා අද සලාඩ් එකක් අමු කියලා. එතකොට ප්‍රශ්නයක් නැහැ. හරි බොහොම ස්තුතියි අවන්දි ආවට. හරි. ආදරේ හැමදාම ස්තුතිය අපි දෙන්නවත් වැඩසටහනට සම්බන්ධ කරගත්තට ස්තුතිය මල්ලි එක්කන් ආවට බොහොම ස්තුතියි හරි මං ලඟ වෙන්නේ ඈතින් ඉඳන් ඔය දෙන්නට සමු දෙන්නේ ඈතින් ඉඳන් හොඳයි දැන් මේ අයියෙන්ද ඒ ආදරණීය අපෝරත්වය දැකලා තාත්තා ඉදිරියේ දෝනේ කඳුළු සල්නවා දැකලා මේ පැත්තේ ඉඳන් කඳුළු වගුරවනවා සුසිලක්කා